කාන්තාවක සතු සුන්දරත්වය කාන්තාවකගෙන් කාන්තාවකට වෙනස් වෙනවා. නමුත් සොඳුරු රුවකට නිකෙලල් සමක් නම් අනිවාර්යයෙන්ම තිබිය යුතුම දෙයක්. සමෙක් කලර් ඇතිවීම විවිධ හේතු නිසා සිදුවන්නා. මේ අතර විවිධ රෝගාබාධයන් තිබෙනවා. නමුත් ගොඩක් දෙනා මෙම ලප කැලල් රෝගයක් බවද දන්නේ නැහැ. අතීතයේදී ගෝමර ලෙස හැඳින්වූ සමේ පවතින කැලල් විශේෂය කාන්තා රූසප්පුවට සිදු කරන හානිය නම් සුළුවෙන් තැකීමට බැහැ. අද වන විට මෙය දිලීර වර්ගයක් සමේ වර්ධනය වීම නිසා සිදුවන තත්ත්වයක් බව හඳුනාගෙන ඇති අතර ඒවා අලුහම් ලෙස හඳුන්වනවා. ඉතින් මේ අලුහම් පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදක්වුවහොත් එය සිරුර පුරාම වර්ධනය වී අවලස්සන පෙනුමක් ඇතිවීම සිදුවනවා. අලුහම් වර්ග කිහිපයක් හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම සුදු අලුහම්, කළු සහ දුමුරු පැහැයක් ලෙසින් වර්ණ අනුවද මේ අලුහම් වෙනස් විය හැකි. මෙම තත්ත්වය කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඇතිවීමේ ස්වභාවයක් පැවතියද කාන්තාවන් අතර වැඩි වශයෙන් ඇතිවීම දක්නට ලැබෙනවා. ඉතින් වෙනද වගේම ඔයාලට ඔයාලගේ සෞඛ්‍යයට, රූපලාවන්‍යයට හා ජීවිතයට වටිනා කරුණු කාරණා කියා දෙන SL Beauty Show එකෙන් අපි කියලා දෙන්නේ මේ අලුහම් නිට්ටාවටම සුව කරන පාරම්පරික අත්දැක කිහිපයක් ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. මුහුණ, පපුව, ගෙල දෙපස, දෙයත් උදරය සහ ඉඟ ප්‍රදේශයේ මේ අලුහම් වැඩි වශයෙන් ව්‍යාප්ත වීම සිදුවනවා. අලුහම් සෑදීම සඳහා වයස් සීමාවක් නැති අතර ඕනෑම වයසක පුද්ගලයෙකුට ඇතිවිය හැකි චර්ම රෝගයක් වෙනවා. සාමාන්‍යයෙන් වැඩියෙන් දහදිය දමන පුද්ගලයන් අතර බහුලව දැකිය හැකි රෝගයක්ද වෙනවා. මෙම දිලිරය මගින් සමේ තැනින් තැන දිරායාමක් සිදුවන බව විද්‍යාවතීන් විසින් සොයාගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් මේ අලුහම් රෝගයේ වැළඳුන විට ඒවා අඳුනගන්නට පුළුවන් රෝග ලක්ෂණ කිහිපයක් දක්වගත හැකි. සාමාන්‍ය සමහ අලුහම් වෙන්වෙන් වශයෙන් ඉතා පැහැදිලිව දැකිය හැකි. අලුහම් ඇති ස්ථානය අතින් සීරෝ විට කුඩු කුඩු මෙන් සුදු පැහැයට ගැලවී යෑමද දකින්නට පුළුවන්. දහදිය දමන විට කැසීමක් ඇතිවන අතර දහදිය දැමූ විට මෙම පැල්ලම් පැහැදිලිවම දිස්වීම දක්වගත හැකි. සමේ පැහැයට වඩා අඩු පැහැයකින් මෙම ලප දිස්වීම මෙම අලුහම් රෝගයේ වැළඳී ඇති බවට ලක්ෂණ ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ අලුහම් රෝගය ඇතිවීමේ හේතුද කිහිපයක් දක්වන්නට පුළුවන්. ඒ අතර ජානමය හේතුන්, හිරු ඇයිද නිරාවරණය නොවීම, ස්නානයෙන් හෝ ශරීරය සේදීමෙන් පසුව හොඳින් සම පිසදා නොගැනීම, සිරුරේ නිතර තෙත් බවක් රඳා තිබීම, කොට්ටවුර ඇඳ ඇතිරි පිරිසිදු නොතැබීම, කෘතිම ආහාර පාන වැඩි වශයෙන් ගැනීම, බ්ලීචින් අඩංගු බොඩි ලෝෂන් ගැල්වීම, තෙත ඇඳුම් ඇඳීම, රුධිරයේ ඇති උෂ්ණාතික බව හා ප්‍රතිශක්තිය දුර්වල වීම දක්වන්නට පුළුවන්. ඉතින් මේ රෝග තත්ත්වය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ බොහෝමයක් ප්‍රතිකාරයන් තිබුණත් ඒවායේ නිට්ටාවටම මේ අලුහම් රෝගය සුව කිරීමට අපහසුයි. ඒ වගේම අතුරු ආබාධ ඇතිවීමද ඉඩකඩ තිබෙනවා. නමුත් සිංහල බෙහෙත් භාවිතා කරලා තියෙන ඒ ගැන අත්දැකීම් තියෙන අය නම් දන්නව ඇති මේ සිංහල අත් බෙහෙත් කොච්චර නම් සාර්ථකද කියලා. එහෙනම් අපි බලමු අලුහම් සඳහා හෙළ පාරම්පරික අත් බෙහෙත් මොනවද කියලා. ඇත්තෝර කොළ දෙහි ඇඹුල් සමග අමරා අලුහම් ඇති දැන ආලේප කොට එය වියලුණු පසුව සෝදා හරින්න. පෙතිතෝර කොළ හා අමුකහ දෙහි සමග මිශ්‍ර කොට ආලේප කර එය වියලුණු පසුව සෝදා හරින්න. පේර දළු දෙහි ඇඹුල් සමග අමරා ආලේප කිරීමත් අලුහම් වලට හොඳ ප්‍රත්‍යක්ෂක් බෙහෙතක්. හෙන්දරික්ක කොළ පොල්දල් වලින් අමරා ආලේප කිරීමත් සාර්ථක ප්‍රතිකාරයක් වෙනවා. ඉතින් මෙම ප්‍රතිකාරම අවම වශයෙන් සතියකට දින 3ක්වත් මාස 3ක් පමණ කාලයක් සිදු කළ යුතු අතර ස්ථිර ලෙසින්ම අලුහම් වලින් තොර නිකෙලල් සමක් ඔබට ලබා ගත හැකි මෙම ප්‍රතිකාරයන් අකුරටම සිදු කිරීම මගින්. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් SL Beauty Show අපේ channel එක subscribe කරලා යට තියෙන bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔබ ලොක්කම පරිස්සමට ඉන්න.